කිසි පාලකයෙකුගේ පෞරුෂත්වය වෙන්නේ ජනතාවගේ සුරක්ෂාව ඒවගේම අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමාලාව ඉටු කිරීම පමණමද ස්වාමීන් වහන්ස? ධර්මානුකූලව ඒක තමයි මෙන්න. වෙන තැනට භික්ෂුවකගේ පෞරුෂත්වය කියන්නේ නෝනා භික්ෂුවකගේ සුන්දරත්වය නෙමෙයි. භික්ෂුවක් සුන්දරව ලස්සන වෙලා දහස්කට සිවුරක් පෙරවලා ලස්සන වාහනයක යන්න පුළුවන්. ධර්මානුකූල උන්වහන්සේ පෞරුෂත්වයෙන් උත් භික්ෂුවක් නෙමෙයි. යම් භික්ෂුවක් තුල ආර්ය සීලය තියෙනවා නම් ආර්ය සමාධිය තියෙනවා නම් ආර්ය ප්‍රඥාව තියෙනවා නම් ආර්ය ඥාන දර්ශන තියෙනවා නම් ආර්ය විමුක්තිය තියෙනවා නම් උන්වහන්සේ පෞරුෂත්වයෙන් උත් භික්ෂුව. එතනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනිසා නිරේතුරු ඔබතුමිය ප්‍රශ්නයක් මගේ මුලින්ම ඇහුවේ මේ රට තුල දවසින් දවස මේ දුක කියන කාරණේ ජනතාවගේ වැඩි වෙනවායි කියන කාරණේ. එනිසා ඒකට එක හේතුවයි තියෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ජනතාව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න දක්ෂ වෙන්න. එසේ නොවී භික්ෂූන් වන අපින් ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට විරුද්ධව මේවාට එරෙහිව අනේකනම් තව ප්‍රශ්න අවුල් කර ගැනීම. එනිසා රජයයි නිවැරදි වෙන්න ඕනේ, රජය දක්ෂ වෙන්න ඕනේ හිතන්න ජනතාව කියලා තියෙනවා නම් ආපු ගමන වැරදි කියලා ජනතාවට අදාළව වෙනස් කරගන්න. තේරුණාද? භික්ෂුන් හැටියට රජය පළවා හරින්න කියන කාරණේ වචනයක්වත් අපිට කියන්න බෑ. මොකද නීතියානුකූලව ව්‍යවස්ථානුකූලව තව මේ රජයට ඉන්න කාලයක් තියෙනවා. ඒ නිසා අපි භික්ෂුන් හැටියට අපිට කියන්න තියෙන්නේ රජය නිවැරදි වෙන්න කියන කාරණේ. නමුත් රජයක් නිවැරදි වෙන්නේ නැත්නම් ජනතාව බුරබුරා කියද්දි නිවැරදි වෙන්න කියලා ජනතාව තීන්දුව දෙන්න කියලා නිවැරදි වෙන්න කියලා රජයන් නිවැරදි වෙන්නේ නැත්නම් නෝනා අපිට එක දෙයක් කියන්න පුළුවන්. ව්‍යවස්ථාව කියන්නේ හුදු ලියවිල්ලක් පමණයි. ව්‍යවස්ථාව කියන්නේ හුදු ලියවිල්ලක් පමණයි, බලය අයිති ජනතාවට. ඒ බලය අයිති ජනතාවගෙන් බහුතරය ඉන්නේ මහා සංඝරත්නය පිටිපස්සේ. ඒක ඕනෑම රජයක් විසින් පිළිගත යුතුයි. රජයක් ඒ යථාර්ථය පිළිගන්න කැමති නැත්නම් එය පිළි අරගන්න ආකාරයෙන් කටයුතු කරන්න භික්ෂුන් වහන්සේලා දක්ෂ විය යුතුයි. රජයේ යථාර්ථය පිළිගන්න දක්ෂ නැත්නම් රජයට ඒ යථාර්ථය මතක් කරලා දෙන්න භික්ෂුන් හැටියට අපි දක්ෂ වෙන්න ඕන. ඒක කරන්නේ නෝනා ස්වාමින් වහන්සේලා මහපාරට බැහැලා නෙමෙයි. මහපාරට බැහැලා සටන් කරලා පිකටින් කරලා උද්ඝෝෂණය කරලා පෙළපාලි ගිහිල්ලා නෙමෙයි ඒක කරන්නේ. මහා සංඝරත්නයේ පිකටින් එක කියන්නේ පෙළපාලිය කියන්නේ සටන් බිම කියන්නේ නෝනා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි. ඒක තේරුම් ගන්න. මහා සංඝරත්නයේ පොලිසිය කියන්නේ අධිකරණය කියන්නේ විනිශ්චය කියන්නේ තීන්දුව කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය. ඒක හොඳට තේරුම් ගන්න. අපේ සටන් බිම උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිනිස්සු මේ ලෝකේ අප්‍රමාණ යාගයන් කරන. වරක් බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේලා ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ කූටදත්ත බ්‍රහ්මණයාගේ නිවසේ වත්තේ සත්තු 3500 බැඳලා ඉන්නවා කියලා. එළහරක් 500යි, ගොන්හරක් 500යි, හරක් පැටවුන් 500යි, බැටළුව 500යි, එළුව 500යි, කුකුළු 500යි, 3500යි. මොකටද මේ මහා සත්ව යාගය? ඒ සත්ව යාගයේ සතුන් 3500ට අමතරව යාග පිරිකර ඒ වගේම බමුණන් 500ක් තියුණු කඩු අරගෙන තියුණු පිහියා අරගෙන දැන් සූදානම් වෙන සත්වයාගෙට බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. වැඩලා කියනවා කූටදත්ත බ්‍රාහ්මණයාට, බ්‍රාහ්මණය මේ සතුන් මරලා සතුන්ගේ බෙලි කපලා මේ ලෙයින් කරන්නා වූ යාගයන් දුක පිණිසමයි හේතු වෙන්නේ කියලා. සතරාපාය පිණිසමයි හේතු වෙන්නේ. ඔබත් සතරාපායට වැටෙනවා, මේ යාග බමුණනු සතරාපායට වැටෙනවා, මේ ද්වේෂයෙන් මැරෙන මේ සතුණු සතරාපායටමයි වැටෙන්නේ. මේවා දැකින කෙනාත් ඒවා නිසාම අකුසල් කරගෙන සතරාපායට වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම යාගයක් තියෙනවා, ඒ යාගය තමයි මේ පංචශීලය කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ මිනිස්සු අප්‍රමාණ යාග කරනවා. සමහරු ඉන්නවා ඒගොල්ලෝ සුදු හඳුන් දැව ලොරි ගණන් ගෙනල්ලා පුච්ච පුච්ච යාග කරනවා. රත් හඳුන් දැව ලොරි ගණන් ගෙනල්ලා පුච්ච පුච්ච යාග කරනවා. ගිතෙල් කල දාස් ගණන් දදා දදා මේවා පුච්ච පුච්චා යාගයන් කරනවා. සුවඳ දුම් සුවඳ කුඩු තොන් ගණන් පුච්ච පුච්චා යාග කරනවා. නමුත් මේ කිසිම යාගයකින් මිනිස්යාට සිතක් සැලසෙන්නේ නැහැ. මේවා මිත්‍යා දෘෂ්ටික භාවයටමයි, අකුසලයටමයි, අකුසලයටමයි අපි යොමු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේ. නමුත් මේ සියලු යාග පරාජ කරන ශ්‍රේෂ්ඨ යාගයක් තියෙනවා මහණෙනි මේ ලෝකේ කියලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ යාගය තමයි සීලේ යාගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීලය. ඔබ මේ සීලේ යාගය තුල ශක්තිමත් වුණොත් කවදාක්වත් ඔබ මෙලව පරලව දෙකේදීම පරාජයටපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් භික්ෂූන් වන අපි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා නම් රජවරු පනවටු නීතීන්ට එරෙහිව යන්න එපා කියලා.
නමුත් රජවරු වැරදි කරනවා නම් ජනතාව පීඩනයට පත්වෙනවා නම් ඕනා අපේ යාග භූමිය මොකද්ද? සීලේ යාග භූමියක් බවට අපි මේ මව්බිම පත් කරගන්න. සංඝයාට එතන ඉතුරු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට එතන ඉන්න කියලා තියෙන්නේ. ඉන් එහාට අපිට යන්න නැහැ. මොකද අපේ සටන් බිම අපේ අවි අපේ පොලිසිය අධිකරණයේ යුක්තිය නීතිය මේ සියල්ලම නොනා ප්‍රාතිමෝක්ෂ සීල. එනිසා රට යම් අර්බුදයක් කරා යනවනම් පාලක පන්තිය කියන දේ අහන්න නැත්තම් මේ රටේ සංඝ සමාජයේ තියෙන එකම තැන තමයි මේ මහ පොළව යාග භූමියක් බවට පත් කරගන්නවා. කුමන යාග භූමියක්ද? සීලේ යාග භූමියක් බවට. එනිසා සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම අතිගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා හතර දෙනාගේ නායකත්වයෙන් සෑම ස්වාමින් වහන්සේ කෙනෙක්ම උපසම්පදා භික්ෂුවක්ම උපසම්පදා සීලය තුල ශක්තිමත් වෙයි. මේ මොහොතේ පටන් ශක්තිමත් වෙන්න. උපසම්පදා සීලය තුල ශක්තිමත් වෙලා අදට වඩා හෙට වැඩිපුර සිල්පදයක් රකින්න. හෙටට වඩා අනිද්දා වැඩිපුර සිල්පදයක් රකින්න. දවස් 7ම සුමානේ දවස් 7ම 12න් පස්සේ යම් පුංචි හෝ ආහාරයක් ගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් දවස් 2ක් ආහාර නොගෙන සීලේ ශක්තිය සීලේ වටිනාකම ජීවිතයට එකතු කරගන්න. මුදල් පරිහරණය කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් සුමානෙට දවස් 2ක් මම පරිහරණය කරන්නේ නැහැ කියලා අනුන්ගේ වාහනයක හරි නැගලා තමන්ගේ ගමන යන්න. සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම අදට වඩා හෙට එක සිල්පදයක් හරි වැඩිපුර දකින්න. ඒ දකින්න තැන සීලේ යාක භූමිය ශක්තිමත් කරන තැනට අපි එනවා. සාමණේර ස්වාමින් වහන්සේලා ශේකියා 75 සාමණේර දසශීලය අදට වඩා හෙට වැඩිපුර එක සිල්පදයක් හරි රකින්න. ඒ වගේමයි මේ ගිහි පින්වතුන්ලා නිරේතුරුව පංචශීලිය තුල ශක්තිමත් වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අපිට අභියෝග ජය ගන්න කියලා තියෙන මාර්ගය මම මේ කියන්නේ. ගිහි පින්වතුන්ලා පංචශීලිය තුල ශක්තිමත් වෙන්නේ. සත්ව ඝාතනයෙන් හැකිතාක් වළකින්න, බොරු කීමෙන් වළකින්න, අන්සතු දේ සොරකම් කිරීමෙන් වළකින්න, තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ සාම්පුරුෂයාගෙන් පමණක් සතුටු වෙන්න. හවසට බර මත්කඩ වල පෝලිං ගහලා ඉන්න එපා, බීලා gedara ඉන්න එපා. පන්සිල් පද පහ චක්‍රගත. එතකොට ඔබත් සීලේ යාගේ කොටස්කරුවක් බවට පත් වෙනවා. එතකොට බෞද්ධ සමාජයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෑණියන් වහන්සේලා, ගිහි පින්වතුන්ලා සීලය තුල ශක්තිමත් වෙනවා වගේම අන්‍ය ආගමක පින්වතුන්ලා සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. මේක බෞද්ධයාට විතරක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඒ නිසා අන්‍ය ආගමක ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා, ඒ ගෞරවනීය පූජකතුමන්ලාත්, ඒ ජනතාවත් පංචශීලය තුල ශක්තිමත් වෙනවා. සද්ධා පිළිමත ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලන් පුළුවන් සීල යාග භූමියේ ශක්තිමත් යාගකරුවෙක් වෙන්න. පංචශීලය ආරක්ෂා කරලා. ඒගොල්ලන්ට පංචශීලයේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ ආගම් තුල පංචශීල රකින්න පුළුවන්. එහෙනම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා, සාමණේර සාමින් වහන්සේලා, ගිහි බෞද්ධ පින්වතුන්ලා, අන්‍ය ආගමික පින්වතුන්ලා පංචශීලයේ තුල ශක්තිමත් වෙලා අපේ ගෞරවනීය උත්තරීතර නායක සාමින් වහන්සේලා හතර දෙනාගේ නායකත්වයෙන් මාස 3ක් ඉස්සරහට යන්න මට නම් විශ්වාසයි යහපත් ප්‍රතිඵලයක් රට ලැබෙයි කියලා. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ.